සුබදවසක් ඔයාලා හැමෝටම TeRa Click YouTube channel එකේ යන තවත් අලුත් ටිඩ. ඉතින් මම මීට කලින් ඔයාලගේ phone එකෙන් data recovery කරන්න පුළුවන් application ගැන කතා කරා. ඉතින් අද video එක කතා කරන්නේ ඔයාලගේ Windows PC එකක හරි ඔයාලගේ Apple MacBook එකක හරි data recovery කරන්න පුළුවන් software එක ගැන. ඉතින් මෙන්න මේ data recovery කරන software එකේ ලොකු විශේෂත්වය තියෙන මොකද මෙන්න මේ data recovery කරන software එකේ videos photos විතරක් නෙවෙයි ඔයාට. ඉතින් මෙන්න මේ software එක හරහා ඕනෑම file එකක් recovery කරන්න පුළුවන් අවස්ථාව මෙන්න මේ TeRa ආයතනයෙන් මෙන්න මේ 4DD කියන software එකේ හඳුන්වා දීලා තියෙනවා. ඉතින් ඔයාට මේකේ word file එකක් හරි ඔයාගේ PDF එකක් හරි ඔයාට ඕනෑම extension එකකින් තියෙන file එකක් මෙන්න මේ software එක හරහා recovery කරන්න පුළුවන් chance එක මෙන්න මේ TeRa ආයතනයෙන් හදලා තියෙන software එකේ දීලා තියෙනවා. ඉතින් අද video එක කතා කරන්නේ මෙන්න මේ TeRa විතින් හදපු 4DD කියන data recovery software එකක් ගැන. ඉතින් මේ වීඩියෝ එක ඉවර නංග බලන්න ඔයාලා ඩී වීඩියෝ එක description box එකේ තියෙන coupon code එක use කරොත් 100%ක discount එකක් ලබා ගන්නත් පුළුවන්. ඉතින් ඒ වගේ මෙන්න මේ TeRa ආයතනයෙන් නිකුත් කරලා තියෙන 4DD කියන software එකෙන් ඔයාට ඕනෑම file extension එකක් require කරන්න පුළුවන් වගේම ඔයාලට තියෙන external ඒ කියන්නේ hard drive එකක හරි ඔයාගේ තියෙන pen drive එකක හරි memory card එකක් හරි ඔයාගේ windows computer plug කරලා එන්නේ pen එකේ තියෙන හරි memory card එකේ තියෙන data ටික හරි ඔයාලා require කරන්න පුළුවන් පහසුකම් මෙන්න මේ software එකේ තියෙනවා. ඉතින් වැඩි විස්තර මේ video එක මම ඔක්කොම කතා කරනවා. ඉතින් video යන කලින් මතක් කරනවා TeRa Click YouTube channel එක මතකතෝ subscribe කරන්න. පහර අත පාට subscribe කියලා button එකක් තියෙනවා ඒක එකපාරක් click කරන්න. ඊට අපේ notification all කියලා bell icon එකක් තියෙනවා ඒකත් මතකතෝ click කරන්න. එහෙනම් ඉතින් අපි video එක ගිහින් බලමු මොකද්ද මෙන්න මේ TeRa ආයතනයෙන් නිකුත් කරලා තියෙන 4DD කියන data recovery software එක කියලා. ඉතින් ඔයාලට වීඩියෝ එකේ description box එකේ තියෙනවා මෙන්න මේ software එක download කරන්න ඕනේ link එක ඔයාලට පුළුවන් ඒ link එක හරහා එන්න original link එක තමයි මම වීඩියෝ එකේ description box එකේ දාන්නේ ඒ වගේම comment වල පළවෙනි comment එකෙත් මම pin කරලා මෙන්න මේකේ link එක දානවා ඔයාලට පුළුවන් ඒ link එක හරහා මෙන්න මේ site එකට එන්න ඉතින් මේ site එකට ආවට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ මෙන්න මේ විදිහට ඒ වගේම මෙතනින් යාලගේ site එකේ logo එක බලන්න පුළුවන් TeRa 4DD කියලා මෙන්න මේ software එකේ නම හඳුන්වලා තියෙනවා ඉතින් ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙතනින් free download කියලා තියෙනවා. ඒ වගේම මෙතන buy now කියලා තියෙනවා. ඔයාලට පුළුවන් මෙතන windows දැන් ඔයාගේ PC එක windows නම් ඔයාලට පුළුවන් මෙතන windows එකට හරි macOS එකට හරි මේක හරියනවා. ඉතින් ඔයාලට බලන්න පුළුවන් windows 10 8.1 8.7 windows 7 වලින් උඩට ඕනෙම OS එකට මෙන්න මේ software එක වැඩ කරනවා. ඉතින් ඔයාලට තියෙන මම video description box එකේ දාන link එක හරහා ඇවිල්ලා මෙතන free download කියන button එක එකපාරක් click කරන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් පහසුවෙන් මෙන්න මේ software එක මේ විදිහට download කරගන්න. ඉතින් ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙන්න මේ software එක open කරලා install කරගන්න. ඉතින් ඔයා මෙන්න මේ software එක download කරගත්තාට පස්සේ ඔයාලට පුළුවන් මේ site එකටම ආයෙත් ඇවිල්ලා මෙතන buy now කියන button එක click කරන්න. ඉතින් ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙතනින් ඔයාලට ඕන කැමති package එකක් select කරගන්න පුළුවන්. ඉතින් මම මෙතන lifetime package එකක් ගන්නවා. ඉතින් මෙතන buy now කියන එක click කරන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මේ විදිහට TeRa 4DD කියන software එක මෙතනින් බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාලට පුළුවන් මෙතන redeem coupon code කියන තැන වලට මම වීඩියෝ එකේ description box එකේ මෙන්න මේ වගේ කෝඩ් එකක් දාලා තිනවා. වීඩියෝ එකේ description එකේ මම පළවෙනි comment එකේ මෙන්න මේ coupon code එක දාලා තිනවා. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ coupon code එක ගෙවුවට පස්සේ ඔයාගෙන 100%ක offer හම්බ වෙනවා. ඉතින් ඒ කියන්නේ $17799ක් ඔයාට මෙන්න මේ package එකෙන් අඩු වෙනවා ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් ඔයා අනිවාර්යයෙන්ම වීඩියෝ එකට description box එකේ link එකෙන් આવුත් විතරයි මෙන්න මේ offer එක හම්බෙන්නේ. ඉතින් ඔයාට මෙන්න මේ coupon code එක use කරලා ඔයාට 100%ක discount එක ලබා ගන්නත් පුළුවන්. ඉතින් ඊට පස්සේ ඔයාට පුළුවන් මෙතන ඔයාගේ email address එක ගහන්න. ඒ වගේ ඔයාගේ first and last name එක ගහලා ඔයාට පුළුවන් මෙතන ඔයාගේ credit card details වලින් හරි ඔයාගේ PayPal account එකෙන් හරි මෙන්න මේ TeRa 4DD කියන software එක buy කරන්න. ඉතින් මෙතන buy now click කරලා පස්සේ ඔයාට මේ software එක පහසුවෙන් buy කරගන්න පුළුවන්. ඉතින් මම මෙන්න මේ software එක install කරගත්ත නිසා මම මෙන්න මේ software එක open කරගන්නවා. ඉතින් මෙන්න මේ විදිහට ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ TeRa 4DD කියන software එක. ඉතින් මම මේ විදිහට open කරගන්නවා. ඉතින් ඔයාලට මේ විදිහට software එක load වෙනවා බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාලට මෙන්න මේ විදිහට තමයි software එක බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඔයා අර package එක ගත්තට පස්සේ ඔයාලට මෙතනින් එයි ඔයාලට account එක log වෙන්න. ඉතින් මෙතන account කියන තැනට click කරලා ඔයාලට පුළුවන් ඔයා කලින් buy කරපු username එකයි email එකයි ටික ගහලා මෙතනින් log වෙන්න. ඉතින් ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙතනින් ඔයාට data recovery කරන්න ඕනේ device එකක් select කරන්න. Example එකක් විදිහට මේකේ device and drivers කියන තැන වාගේ දැනට තියෙන hard drivers නැත්නම් pen drives තමයි මෙතනින් පෙන්වන්නේ. ඉතින් මම මෙන්න මේ විදිහට මගේ pen drive එක plug කරගත්තා. ඊට පස්සේ මෙතන රවි කියලා පෙන්වන්නේ මම දැන් plug කරගත්ත pen drive එක. ඉතින් ඔයාට මෙන්න මේ pen drive එක data recovery කරන්න ඕන ඔයාට පුළුවන් pen drive එක double click කරලා මෙතන start දෙන්න. ඉතින් start දුන්නාට පස්සේ ඔයාට බලා ගන්න පුළුවන් මෙතන ඔයාගේ pen එකේ තියෙන
ෆයිල් ටික ඔක්කොම රිකවරි වෙනවා. ඉතින් මේක ටික වෙලාවක් ගන්නවා වාගේ පෙන් එකේ ස්ටෝරේජ් එක ගන්නවා. ඉතින් මේක ටික වෙලාවක් ගියාට පස්සේ මේක ස්කෑන් වෙනවා. ඉතින් අපි ටික වෙලාවක් තියලා බලමු කොහොමද මේකේ ඩේටා රිකවර් වෙන්නේ කියලා. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන දැන් 114ක් ස්කෑන් වෙලා තියෙනවා. ඒ වගේම මේක 100 ස්කෑන් වෙන යන ටයිම් එක මෙතනින් බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාලා මේක ස්කෑන් වෙනකන් ඉන්න ඊට පස්සේ ඔයාලට පුළුවන් මේකෙන් පහසුවෙන්ම ඩේටා ටික රිකවරි කරගන්න. ඉතින් මම පෙන්වන්නම් මේක ස්කෑන් වුණාට පස්සේ කොහොමද මේකේ ෆයිල් ටික වාගේ ඩිවයිස් එකට සේව් කරගන්නේ කියලා. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන මගේ ඩිලීට් ෆයිල්ස් 3036ක් පෙන්වනවා. ඉතින් මම මේක 120යි ස්කෑන් කරේ. මම මේක ස්ටොප් කරගන්න. ඉතින් මට දැන්ට ඩිලීට් වුණු ෆයිල් ටික ඇති කියලා හිතලා තමයි මම මේක ස්ටොප් කරගත්තේ. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් දැන්ට මගේ ඩිලීට් වෙච්ච ෆයිල්ස් මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. Facebook කියලා ෆෝල්ඩර් එකේ 1059ක් තියෙනවා. ඉතින් මම මේ ක්ලික් කරගෙන මේ තියෙන මගේ Facebook කියන ෆෝල්ඩරෙන් ඩිලීට් වෙච්ච ෆයිල් ටික, ඒ කියන්නේ ඩිලීට් වෙච්ච ෆොටෝස් ටික, ඒ වගේම මෙතනින් ඔයාලට ડોකියුමන්ට් ටික ඩිලීට් වුණොත් මෙතනින් ඔයාලට බලා ගන්න පුළුවන් මොනවද තියෙන ડોකියුමන්ට්ස් කියලා. ඉතින් ඔයාලට මේකෙන් දැන් මං හිතන්නේ මෙන්න මේ Facebook ෆෝල්ඩර් රිකවරි ගන්න ඕනි කියලා. ඉතින් ඔයාලට පුළුවන් මෙන්න මේ විදිහට Facebook ෆෝල්ඩර් එක ඕන ඔයාලට පුළුවන් Facebook කියන එක ටික එකක් දාන්න. ඉතින් Facebook ෆෝල්ඩරේ ෆයිල් 1059ක් තියෙනවා කියලා මෙතන ඔයාලට පෙන්නනවා. ඒ වගේම MB70ක ෆයිල්ස් තියෙනවා. ඉතින් ඔයාලට පුළුවන් මෙතන රිකවරි බටන් උඩ ක්ලික් කරලා ඔයාලට මේක සේව් වෙන්න ඕන ලොකේෂන් එක සිලෙක්ට් කරන්න. ඉතින් මං මේකේ TeRa Click කියන එක දීලා මෙතනින් රිකවර් කියන එක දෙනවා. ඉතින් ඊට පස්සේ ඔයාලට බලන්න පුළුවන් මෙන්න මේ දේ Facebook image කියන ෆයිල් ටික රිකවර් වෙනවා පහසුවෙන්ම. ඉතින් ඔයාලට මෙන්න මේ විදිහට ඔයාගේ පෙන් එකක තියෙන ෆයිල් ටික රිකවර් කරගන්න පුළුවන්. ඒ වගේ මම දැන් පෙන්වන්න මේ සොෆ්ට් එකේ තවත් කරන්න පුළුවන් දේවල්. ඉතින් මම මෙතනින් හෝම් එකට යනවා. ඉතින් ඔයා හිතන්න ඔයාලට වොලියුම් i එකේ තියෙන එකක් ඔයාලට රිකවර් කරන්න ඔයාලට පුළුවන් මේ අදාළ පාටිෂන් එක සිලෙක්ට් කරලා ඒකට අදාළව රිකවරි කරන්න. ඉතින් ඒ වගේම ඔයා හිතන්න දැන් ඔයාගේ Windows ෆයිල් එකක ඩිලීට් කරොත් ඔයාගේ ડોකියුමන්ට් ඔක්කොම යන්නේ රීසයිකල් බින් එකට. ඉතින් මේ රීසයිකල් බින් එකට තමයි ඔක්කොම ටික යන්නේ. ඉතින් ඔයාට පුළුවන් මෙතන රීසයිකල් බින් එකට ගියපු ඒවා ටික උනත් රිකවර් කරන්න මෙතන රීසයිකල් බින් කියන එක සිලෙක්ට් කරලා. ඒ වගේම ඔයාට පුළුවන් දැන් මෙතන ඩෙස්ක්ටොප්, ඒ කියන්නේ ඔයාගේ අතින් ඩෙස්ක්ටොප් එකේ තියෙන ෆයිල් එක ඩිලීට් කරන ඔයාට පුළුවන් ඩෙස්ක්ටොප් කියන එක දීලා මෙතන ස්ටාර්ට් කරලා කලින් විදියට ස්කෑන් කරන්න පුළුවන්. ඒ වගේම ඔයාට සිලෙක්ට් ෆෝල්ඩර් කියන එක ඔයාට මතක ඇති දැන් එක්සැම්පල් එකක් විදියට මගේ මෙතන ඩෙස්ක්ටොප් එකේ ඩ්‍රොප් ෂිපින් කියලා ෆෝල්ඩර් එකක් තියෙනවා. ඉතින් මෙන්න මේ ඩ්‍රොප් ෂිපින් ෆෝල්ඩරේ මගේ අතින් වීඩියෝ එකක් ඩිලීට් වුණා නම් ඔයාට පුළුවන් මෙතනින් ඔයාට එන්නේ ඩ්‍රොප් ෂිපින් කියන ෆෝල්ඩරේ සිලෙක්ට් කරන්න. ඊට පස්සේ ඔයාට පුළුවන් එන්නේ ෆෝල්ඩරේ තිබ්බ ඩිලීට් වෙච්ච ඕනෑම ෆයිල් එකක් මේ විදිහට රිකවරි කරගන්න. ඉතින් ඔයාට මම මෙන්න මේ වීඩියෝ එකේ කතා කරු ටෙනෝෂා ආයතනයෙන් නිකුත් කරලා තියෙන 4DD කියන සොෆ්ට්වෙයාර් කරා ඔයාගේ ඕනම ඩිවයිස් එකක තියෙන, ඒ කියන්නේ Windows හරි Mac හරි ඕනම ඩිවයිස් එකක තියෙන වීඩියෝ හරි ඕනම ෆයිල් එකක් රිකවර් කරගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ වීඩියෝ එකට තියෙන ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකෙන් ඔයා ලින්ක් එකට ගිහිල්ලා ඩවුන්ලෝඩ් කරගන්න. ඒ වගේම එතන තියෙන කූපන් කෝඩ් එක ඔයාලා යූස් කරොත් ඔයාට 30% ඩිස්කවුන්ට් එකක් ලබා ගන්න පුළුවන්. ඉතින් මොකද මෙන්න මේ සොෆ්ට්වෙයාර් එකේ විශේෂත්වය මම කලින් කිව්වාගේ ඔයාට ඕනම ෆයිල් එක්ස්ටෙන්ෂන් එක තියෙන ෆයිල් එකක් ඔයාට පහසුවෙන් ඩිලීට් කරනවා තවත් රිකවර් කරගන්න පුළුවන්. ඉතින් මේ වීඩියෝ කාගෙන නොදැල් නෑට බන් අනිවාර්යෙන් මතක තියාගන්න ෂෙයා ගන්න. මොකද මේ වීඩියෝ ගොඩක් අදගත්තේ මොකද ෆයිල් මොන හරි වැදගත් ෆයිල් ඩිලීට් ලයින් යාළුවෝ මේක ෂෙයා ගන්න. මොකද මේ සොෆ්ට්වෙයාර් කරා ඔයාට ඕනේ ෆයිල් එකක් රිකවර් කරගන්න පුළුවන්. ඉතින් මොකද අද වීඩියෝ ගැන හිතන්නේ කියලා අනිවාර්යෙන් මතක තියාගන්න පහලින් කමෙන්ට් එකක් දාන්න. මේවා වීඩියෝ බලන TeRa Click YouTube channel එක මතක තියාගන්න subscribe කරන්න. එහෙනම් ඉතින් මේ වගේ තවත් අලුත් වීඩියෝ ඉක්මනින්ම හැමෝටම සුබ දවසක්.